క్రిస్తుపూర్వ 500 విజయకుమార స్వామికి లక్దీపేట పెమిడి అనురాధ నాం సెలవీకు పలుమేన్మ జనపదయ పీటువాగిన జీవత్తు నగరయ అనురాధ గ్రామయై పసువ ఏ అనురాధపుర బావట ప్రత్తు బవై అపే వంశ కథావన్ అనావరణ కరన్నే అనురాధపుర నగరయ తుల 120000 కట ఆసన్న జనగహనయ దనట జీవత్ వెనో ఏ వగేమ గెవల్ 12000 కట ఆసన్న సంఖ్యావక్ దన్ సకస్ కల్ల వరిపణం బదు గెవన జనతావక్ హటియట జీవత్ వెనో ఇసా మే నగరయట అతుల్లెన సియలో మార్గ సంవర్ధనే కర్ల ఆపట్ కర్ల అవసాన కర్ల తీనో అనురాధపుర నగరయ పెమిడిన జనతావట హొంద నగరయక్ బలా గనీమ సందహ అపి కటి సూదాన కర్మిన్ పౌతిన अनुराधपुर पानकुलिय नमति गमे पीटी अशोकारामे अनुविन हेंदिन्वेन में स्थाने तिबी स्वागनेती सेल्मुआ बुद्ध प्रतिमाव सुविशेषकाने बुद्ध प्रतिमावाक बवाई पुराविद्याप्पीन पावसाने अडिहाय अंगल नम्याकुस वाडिवु इरिया विन्युत में बुद्ध प्रतिमाव एमवार्गे मेरट तिवन एकम सेल्मुआ प्रतिमावले साई सलकेने बुदुरजानन महंसे धर्मदेशनाव की यदिमें किस्याम गेटलुआ कुसदन आकारें प्रतिमावेद्याक मूर्तिमात कर तिबेन मनालिस सेल्सुम कर तानलाद පපතරාමේක නටබුන් සතරාතම මෙහි දක්නට හැකි සිවන මිහිඳු රජුගේ සෙල්ලිපියකින් මේ විහාරය භික්ෂූන් සඳහා තනන ලද පපතරාමයක් බවයි අනාවරණය වන්නේ මේ විහාරයේ නටබුන් අතර පිළිමයක් දාගැබක් ස්නානාගාරයක් දැකිය හැකි අභිගිරි විහාර සංකීර්ණයට අයත් මේ ඇත් පොකුණ අනුරාධපුරයේ පිහිටා තිබෙන පොකුණ වතුරේ විශාලත්වයෙන් වැඩිම පොකුණ ලෙසයි සැලකෙන්නේ 8000ක් පමණ භික්ෂූන් වහන්සේලාගේ ජන අවශ්‍යතාවන් ප්‍රධාන වශයෙන් සපුරාගෙන ඇත්තේ මේ පොකුණේ අනුරාධපුර අපට ජලාශවලින් මේ සඳහා ජලය ගෙන එන ලැබූ උමං මාර්ගයක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා මේ ජලය මේ පොකුණට ගේනකොට විසුණු කොටුවක් තියෙනවා. විසුණු කොටුවෙන් ජලය හරියට පිරිසුදු කරලා හරියට පෙරණයක් වගේ පෙරලා තමයි මෙතෙන් දෙන්නේ. සතුරු ආක්‍රමණ වලින් අනුරාධපුර රාජධානිය පරිහානියට පත්වීමෙන් පසුව මුළු රාජධානියම වනගහණයෙන් වැසී ගියා. එම කාලයේදී අලි ඇතුන් දියණියව සඳහා මේ පොකුණට පැමිණ ඇති නිසා ගැමියන් අතර පසු කාලයේදී මේ ව්‍යවහාර වී ඇත්තේ ඇත්පොකුණ ලෙසයි. ගිඩිගී යනුවෙන් හැඳින්වෙන මේ ඉපැරණි ගොඩනැගිල්ල අනුරාධපුර ඇතුළු නුවර පුරාවිද්‍යා සංකීර්ණය තුළයි පිහිටා ඇත්තේ. මේ ගොඩනැගිල්ල අනුරාධපුරයේ තිබෙන ඉපැරණි ගොඩනැගිලි අතුරින් වෙනත් මුහුණුවරක්ගත් එකක්. මෙහි තිබෙන ඡනේල ඉතා ඉහළ මට්ටමකින් තබා ඇති නිසා මෙය ධාතුගරයක් ලෙස භාවිතා වන්නට ඇතැයි හිටපු පුරාවිද්‍යා කුමසාරිස්වරයෙකු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසනවා. ගිඩිගී යන වදන පාලි විචකාවස්ත යන්නෙන් බිදී ඇත්තේ ගඩොලින් කළ ප්‍රාසාදය යන අරුතයි. මේ කණේ ගොඩනැගිල්ලකට නිදර්ශනයක් වන්නේ පොළොන්නරුවේ පිහිටි තුපාරාම ප්‍රතිමා ගෘහයයි. බ්‍රිතාන ජාතික පුරාවිද්‍යාඥයෙකු එච්.සී. බෙල් මහතා සිටි කාලයේදී මෙම ගොඩනැගිල්ලේ අර්ධ ගෝලාකාර පියස්සක් වැනි අංගයක් තිබුණු බවයි කියන්නේ. අනුරාධපුර ඇතුළු නුවර කළ කැණිම්බලදී ක්‍රිස්තුපූර්ව 700 සිට 604 කාලයේදී අනුරාධපුරයේ මුළුමනින්ම නගරයක් පැවති බවට සනාථ කරන සාධක හමු වී තිබූ බවයි හිටපු පුරාවිද්‍යා කුමසාරිස්වරයෙකු ආචාර්ය සිරාණ ධර්මීකල මහතා පෙන්වා දෙන්නේ. මේ කැණිම්බලදී බ්‍රාහ්මීනවන පශ්චාත් ප්‍රවණන ලේඛන සහිත විවිධ වළං කැබලි හමු වී ඇති අතර මේවා අතර බ්‍රාහ්මී අක්ෂර කොටන ලද වළං කැබලිද ආදර්ශ දෙකක්ද හමු වීම විශේෂත්වයක්. මේ කැබලි තිබල අනුරාධ යන නාමයේ සටහන්ව තිබෙන බව පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරයේ ප්‍රතිෂ්ඨාපණය විජයරාජුගේ ඇමතියෙකු වූ අනුරාධ යන නමින් හැඳින් වූ තැනැත්තෙකු නිසා ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන්නේ. මේ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ අතීත යටගියාව ලෝකයට හෙළි කරන භූමි භාගයක් ලෙසයි පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ. ඉසුරුමුණි විහාරයේ ක්‍රිස්තු වර්ෂ 312 දී රාජ්‍යත්වයට පත් කිත්සන මෙවන් රජු හෙවත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ඉදිකළ විහාරස්ථානයක්. මෙය පිහිටා ඇත්තේ තිසාවරව පාමුල රන්මසු උයනට ආසන්නවයි. වර්තමාන ඉසුරුමුණි කෞතුකාගාරයේ ඇති පෙම්විවලේ මූර්තිය සාලිය සහ අශෝකමාලා නිරූපණය කරන බවයි පරණවිතාන් මහතාගේ මතය. රජවාසල දාර්ශනයන්ට අඩංගු ගල් පූර්මෙන් දැක්වෙන්නේ දුටුගැමුණු රජුගේ රජපෞලේ දාර්ශනයන් බවයි ප්‍රකාශ වන්නේ. වර්තමානයේ කිරිබත් විහාර යනුවෙන් හැඳින්වෙන මෙහි අතීත නාමය උත්තර මේඝගිරි විහාරය යනුවෙන් හඳුන්වා ඇති බවයි ශිලාලේඛනවලින් තහවුරු වන්නේ. අනුරාධපුර අවසාන සමයට අයත් පිළිමයක් හා නටබුන් වූ ස්තූපයක්ද මේ ස්ථානයේ දැකිය හැකියි. මේ පිළිමකයේ තුල අඩි 12ක් පමණ උසින් යුත් සිල්මුවා ප්‍රතිමාවක් තිබුණා. නිදන් සූරුන් විසින් මේ අනගි බුදු පිළිමය කඩා දමා ඒ හිසද ගෙන ගොස් තිබේ. අඩි 425ක වට ප්‍රමාණයෙන් යුත් ස්තූපයක්ද මෙහි දැකිය හැකියි.
ස්තූපය අඩි 30ක පමණ උසට ශේෂ වේතත් සම්පූර්ණයෙන්ම නිදන්සුරුන් විසින් එය විනාශ කර දමා තිබෙනවා. නිදන්සුරුන් කඩා දමන ලද මේ සුවිශාල පිළිමේ අවශේෂයන්ට වර්තමානයේදී පවා අපට ගම්මාසී වූ මල් පහන් පූජා කරනු දැකිය හැකියි. අනුරාධපුර පෙරළ නගරයට අයත් වටවන්දනා පාරේ උතුරු දිසට යන විට හමුවන ඉපෙරින් නගර ප්‍රාකාරයේ නැගෙනහිර දොරටුවට නැගෙනහිරින් පිහිටි බිම් කඩකයි මේ නකා විහෙර පිහිටා ඇත්තේ. මේ පෙරළ නම වූ කවරෙකුගේ කෘතියක් යන්න මෙතෙක් සොයාගෙන නැහැ. සමසතරස් උඩ නැගිලි ආරුක්කු හැඩයට දැනු විමාන තිබූ බවටත් ඒවායේ බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබූ බවටත් සාක්ෂි හමු වෙනවා. මේ පුනරුත්ථාපනයේ තිබෙන සත්මහල් ප්‍රාසාදයේ නම් උඩ නැගිලි හැඩයට ඉදිකරන ලද ස්තූපයක් ලෙස සැලකිය හැකියි. මේ ස්තූපය අසල ප්‍රතිමා ගෘහයක නටබුන්ද දැකිය හැකියි. මෙම ස්ථානයේ තිබුණු බවට විශ්වාස කරන බුදු පිළිමය නිදන් හොරුන් වූ පරසතුරන් විසින් විනාශ කර දමා තිබෙන අයුරුයි දක්නට ලැබෙන්නේ. මේ අනුරාධපුරයේ රන්මසු උයනයි. වෙස්සකිරි සෙල්ලිපිට අනුව ස්වර්ණමත් සෙන් සිටි උද්‍යානය රන්මසු උයන ලෙස හඳුන්වා තිබෙනවා. පැරණි ගෘහ නිර්මාණ ශිල්පී මේ ස්වාභාවික ශිලා පර්වත උපයෝගී කොටගෙනයි ස්නානාගාර අලංකාර පියගැට පෙළවල් පොකුණු වතුරුමල් නිර්මාණය කර ඇත්තේ. සාලිය අශෝකමාලා පුරාවෘත්තයට අනුව සාලිය කුමරුන්ට අශෝකමාලා මුණගැසී ඇත්තේද මේ මනරම් උද්‍යානයේදී. මෙය විශ්ව සිත්තමක් නම් අතීත ජනතාව විශ්වය ග්‍රහලෝක ආදී පිළිබඳව තොරතුරු දැන සිටින්නට ඇතැයි අපට අනුමාන කළ හැකියි. අනුරාධපුර මිහින්තලාපාරේ නුවරවැවේ සොරවට නුදුරුව දියාගලකින් මැදිමුණු නෂ්ටාවශේෂ සහිත ස්ථානයයි මේ ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයේ හමුවන්නේ. සිම් සතරස් මාලකයක් මත ආවාසිත ඒ මැද පිහිටි මාලකයක් මත පූජනීය ගොඩනැගිලිවල නටබුන්ද දක්නට හැකියි. පූජනීය ගොඩනැගිලි පිහිටි මාලකේ වටා හස්ති රූප ප්‍රාකාරයක් තිබුණු බවටද සලකුණු පෙනෙනවා. පළමුවන දෙටුතිස් රජු විසින් තනවන ලද සඳහන් වෙන ප්‍රාචීන තිස්ස පබ්බත විහාරය සිවෙන සිවසට අයත්යයි සැලකෙනවා. දියාගලකින් වටම වූ භූමිය මාලක වශයෙන් සකසා ඇති අතර ඉහළ මාලකයේ බෝධිය, පිළිමකය, දාගැබ, පොහොයගය, පහත මාලකයේ භික්ෂු කුටිද, දොරටුවෙන් පිටත ඡත්තාගාරයක්ද දක්නට ලැබෙනවා. මේ විජයාරාමය අභයගිරි විහාර සම්ප්‍රදායේ මහායාන ආරාමයක් බවටයි සැලකෙන්නේ. මෙයද ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයේ මෙන් පබ්බතාරාම සම්ප්‍රදායේ ආරාමයක්. මේ මෙදමලුවේ පිහිටි පූජනීය ගොඩනැගිලි වලින් ස්තූපයේ කැණීමේදී ප්‍රඥා පාරමිතා සූත්‍රයේ වාක්‍ය කොටස් කියන ලද තඹ තහඩු රාශියක් සොයා ගැනීම. ඒ අනුව මේ ස්තූපය දහම් ධාතු තැන්පත් කර තිබු තැනක් බවයි අනාවරණය වන්නේ. ස්තූපයේ සහ වෙනත් පූජනීය ගොඩනැගිලි පිහිටි මාලකයේ ප්‍රාකාරයට සමි කර තිබෙන ගල් පූර්වල තාරාදේවිය හා අවලෝකිතේශ්වර මහායානික බෝධිසත්වරයාගේද ප්‍රතිමා සහිත විමාන කැටයම් කර තිබෙනවා. වර්තමානයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනුයි මේ කැණීම් ආරම්භ කොට ඇත්තේ.